නළුගඟ තරණය කරලා ගල්පාතට යන ගමන් ඉන්නේ මේ අද ටිකක් විශේෂ ගමනක් තමයි මේ යන්නේ අපි කළුතර තියෙන ඓතිහාසික පුරාවිද්‍යාත්මක වැදගත්කමක් තියෙන ස්ථානයකට ඒ තැනගෙන බලන්න තමයි වොක් විත් හිමාල් අද අපි මේ ගඟින් ගොඩ වෙලා යන්නේ කළුතර පැලුණු ගල කිව්වම ටිකක් අමුතුයි ඒ වුණාට මේ පැලුණු ගල ගැන අපි කතා කරොත් සතවර්ෂ ගණනාවකට ඉස්සර කළුතර ඉතිහාසය පිළිබඳව කතා කරනකොට ඓතිහාසික පුරාවිද්‍යාත්මක අධගත්කමක් තියෙන තැනක් තමයි පැලුණු ගල කියලා කියන්නේ ඉතින් ඒ නිසා අපි කල්පනා කරා කළුතර දිස්ත්‍රික්කයේ තියෙන ඓතිහාසික සුන්දර ස්ථාන හොයාගෙන යන ගමනේ අද දවසේදී මේ පැලුණු ගල තියෙන තැනට ගිහිල්ලා ඒ පිළිබඳව විමර්ශනයක් කරන්න ගංගෙන් එගොඩ වෙලා අපි දැන් ඉන්නේ දියගම කියන ප්‍රදේශයේ කළුතර දිස්ත්‍රික්කයේ දියගම කියන ගම්මානයේ තමයි අපි ඉන්නේ මේ පැලුණු ගල සෙල්ලිපිය තියෙන තැනට යන්න මේ දියගමේ හරහා තමයි අපි යන්න ඕනේ ඉතින් ඒ යන අතරතුරේදී අපිට තවත් විශේෂ ස්ථානයක් හම්බ වෙනවා මේ දියගම කියන ගමේ තියෙන පැරණිම බෝමළුව තමයි මේ තියෙන්නේ ඔයාලට බලන්න පුළුවන් විස්තර දැනගන්න විදිහට නම් අවුරුදු 250කට වඩා මේ ස්ථානය පැරණි කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි අපි මේ ගමන යනකොට අපිට විස්තර මේ හොයාගෙන යන ගමනේදී සවිස්තරාත්මකව මේ හැමදේම අපිට කියලා දෙන්න අපිට මුණ ගැහෙනවා මේ ගමේ ඉන්න මේ ගම ගැන දන්න අපේ ආදරණීය මාමා කෙනෙක් මාමගේ නම මම පීපී ජිනරත්න. පීපී ජිනරත්න මාමා තමයි මේ ඉන්නේ. ඉතින් මේ අපිට මේ ගමනේ මෙතන ඉඳලා මග පෙන්වන්නේ පීපී ජනරත් මාමා මාමේ මට ඇත්තටම මේ 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 ස්ථානයේ තියෙන වැදගත්කම ටිකක් ඇත්තටම කිව්වොත් මේ පැලුණු ගලට යන්න ඉස්සෙල්ලා මේ පෞරාණිකත්වය කියන්නේ දියගම විහාරස්ථානයටත් වඩා පෞරාණිකයි කියන තමයි මගේ පැරණි අය මට මෙතන හඳුන්වලා දීලා තියෙන්නේ හරි අපි එහෙනම් මේ යමු සෙල්ලිපිය තියෙන තැනට හොඳමයි හරි මේ මාර්ගය දිගේ අපි යන්නේ අපි ඇතුල් වෙන්නේ පෞද්ගලික ඉඩමකට මේ ඉඩමේ තමයි සෙල්ලිපිය පිහිටලා තියෙන්නේ අපි බලමු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරනවා අද වෙනකොට මේ පැලුණු ගල සෙල්ලිපිය මේ සෙල්ලිපිය ශතවර්ෂ ගණනාවකට ඉස්සෙල්ලා මම දන්න විදිහට පස්වන ශතවර්ෂයේදී වගේ තමයි මේ සෙල්ලිපිය ශිලාගත කරලා කියලා හොයාගෙන තියෙන්නේ පැරණි අය මේ ගඟේ උරු පාරු පදින පාරු පදින කාලේ අපි මේ පුංචි කාලේ ඉතින් අහපු දෙයක් තමයි මේ දියගම තිබුණි හොඳ හොඳ වැඩ කරලා කොඩ ගලෙත් තිබුණි නාගර කොටාලා
ගොඩවෙලෙත් තිබුනි මාවි පැසීලා ඒවා කරපු අය දැන් ඇත මැරිලා ඒ කියන්නේ දැන් මෙතන මේ අපිට විශ්වාස කරන්න පුළුවන් නාගර කියන අක්ෂර තමයි නමුත් මේක මම පසුකාලීන මායිතින් දැනගෙන ඉඳගත් දෙයක් තමයි මේ අපේ බුද්ධාගම මේ ශ්‍රී ලංකාවට එනත් සමගම හිඳු මහා රහතන් වහන්සේ වැඩමවීමත් සමගම ධර්මාශෝක යුගයෙන් ගැලපිලා ආපු බ්‍රාහ්මී අක්ෂර කියන එක තමයි මෙතන සඳහනක් තියෙන්නේ. ඒ වගේම අර අපේ සිංහල මිනිස්වර වටකුරු අකුරු ලියන කාලේ ආරම්භක අවධියේ තමයි මේ මේ ලිපිය මේ විදිහට ශිලාගත වෙන්නේ කියලා තමයි වෙන්නේ කියලා තමයි කියන්නේ. ඉතින් මේ ගමේ තියෙන ඓතිහාසිකත්වය කියන්නේ කළුතර දිස්ත්‍රික්කය පිළිබඳව යම් කිසි තොරතුරක් මොනම කෙනෙක් හරි ලියනවා කරනවා නම් පටන් ගැම්ම මෙතන. මෙතන ඇත්තටම මමත් දැන් මේ අපේ Walk with Himal YouTube channel එකේ මෙතුමන් කියනවා වගේ කළුතර දිස්ත්‍රික්කයේ පුරාවටම යන ගමනේ මම ආරම්භයේ සනිටුහන් කරන්නේ කළුතර දිය ගම පැලුණු ගල තියෙන මේ සෙල්ලිපියෙන්. මොකද කළුතරගෙන ඉතිහාසය සඳහන් වෙන්න පටන් ගන්නකොට මුලින්ම කළුතරගෙන ශිලා ලේඛනගත ලිපියක් අපිට හම්බ වෙන්නේ මේ පැලුණු ගල සෙල්ලිපිය. අපි මෙතනින් පටන් අරගෙන දැන් යමු එහෙනම් පැලුණු ගලට. මං හිතන්නේ පැලුණු ගල ගැන අද අපිට ගොඩාක් විස්තර දැනගන්න පුළුවන් මෙතුමන් එක්ක. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ අර කලින් සඳහන් කරපු පැලුණු ගල ළඟට තමයි. කළුතර ඉතිහාසය හොයාගෙන යන ගමනේ කළුතර පිළිබඳව මුලින්ම අපිට සාක්ෂි හමු වෙන ස්ථානයේ විදිහට මේ පැලුණු ගල හඳුන්වන්න පුළුවන් කියලා කලිනුත් මතක් කරා. ඉතින් අද දවසේදී මේ පැලුණු ගල ළඟට ආවේ මේ ස්ථානයේ පිළිබඳව ඓතිහාසික තොරතුරු රැසක් එකතු කරගෙන යන බලාපොරොත්තු වෙයි. Walk with Himal YouTube channel එකත් එක්ක මෙතුමන් එකතු වෙනවා අද දවසේදී මාත් එක්ක මේ පිළිබඳව විස්තර ඉදිරිපත් කරන්න. ඉතින් මින් ඉදිරියට ඒ වටිනා කියන කරුණු සියල්ලක්ම ඔබතුමන්ගෙන් මම දැනගන්න කැමතියි. අපි කොතනින්ද පටන් ගන්න? පටන් ගන්න කියන්නේ දැන් මේ කළුගඟ කිව්වහම මොකද හොලන්ද පෘතුගීසි කාල යුගවලදී මහාමාර්ග ප්‍රවාහන පාසුකම් තිබ්බේ නැහැ. ජලයෙන් තමයි ප්‍රවාහන පාසුකම් කටයුතු කරගත්තේ පාරු මගින්. එතකොට මේ ගම්වල හිටියා පෙරන්නෝ තණ්ඩලීලා. උංගුසිඤ්ඤෝ තණ්ඩලී, බුරම්පි තණ්ඩලී, ආරොන් තණ්ඩලී, ඒබරන් තණ්ඩලී, සීමන් තණ්ඩලී ඔය වගේ තණ්ඩල් කියලා. ඒගොල්ලන් අද කාලේ යාන වාහන ගොඩක් තියෙන අය විදිහට වගේ තමයි හිටියේ. ඉතින් ඒ කාලේ මේ සමාජයේ ඉඳපු ඒ කියන්නේ මේ එතකොට ඒක නිසා තමයි මෙතන මං හිතනවා අර සෙල්ලිපිය තිබුණා සෙන්රත් පරණවිතාර මහත්තයත් මං හිතන්නේ ඒකේ කතිවාවතකදී කළ තිබුණේ කල්යාණම් තොට්ටම් ප්‍රධාන වෙළඳ තොටුපළ කියලා. එතකොට මේක කැලණි රාජධානියට පුරාණ කෝට්ට රාජධානියට තමයි අයිතිව තිබිලා තින්නේ. ඉතින් ඒ කල්යාණන් තොට්ටම් කියලා අපිට මෙතන ප්‍රධාන වෙළඳ තොටක් කියන එක අපිට අඳුනා ගන්න පුළුවන්. මොකද ඕලන්ද පෘතුගීසි කාලේ තමයි අර පේන අර බෝට්ටු අර අතන පේන එතනින් කපලා තියෙන කැප්පු එල ඕකේ හැමිල්ටන් එල දක්වා යන්න පුළුවන් මොරටුවට කෙලින්ම මෙතනින් දීබඩු ප්‍රවාහන එමෙව දේව කන්දන් එහෙම ප්‍රවාහන කරනවා. ඔතන හිටියා රේන්ද කෙනෙක්. මම පුංචි කාලේ මට මතකයි රේන්ද කෙනෙක් හිටියා. එයා තමයි එතන ප්‍රවාහන කටයුතු වලදී මුදලක් අය කරගන්නේ. ඉතින් දැන් ඊට පස්සේ මේගොල්ලෝ මේ විදිහට මේ පෘතුගීසි ඕලන්දකාරයෝ මේ මුළු ප්‍රදේශම ආක්‍රමණය කරලා අල්ලගෙන මේට ටිකක් එහා තියෙන භූමියක් පල්ලියවත්ත කියලා තමයි අදටත් කියන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ආගම් පත්‍රවරණ විශාල පල්ලියක් කියන හදලා තිබිලා තියෙන්නේ.
ඊට පස්සේ 1556 වගේ කාල සීමාවලදී වීදිය බණ්ඩාර කුමාරයා පෘතුගීසිගේ අත්අඩංගුවෙන් මිදිලා පැනලා ආවා. පැනලා ආවේ බණ්ඩාර ගම. බණ්ඩාර ගමට ආවා බණ්ඩාර ගම. ඊට පස්සේ ඒ බණ්ඩාර බණ්ඩාර ගම කියලා කියන්නේ රයිගම් කෝරළේ. රයිගම් කෝරළේ. එතකොට බණ්ඩාර ගමට ආවා. ඊට පස්සේ බණ්ඩාර ගොඩ වුණාද කියලා අහපු තැන තමයි වීදිය ගොඩ. වීදිය කෝ කියලා ඇහුවා. වීදිය ගොඩ කිව්වා. එතකොට වීදිය බණ්ඩාර ගොඩ වුණා කියන එකට තමයි වීදිය ගොඩ. එතනින් ඒ පැත්තේ. එහෙන් ආවේ ඊට පස්සේ උතනින් ওই ගල් තුඩේ. අද ගල් තුඩේ කියලා කොහොමද කියලා ගල් ඔක ගල් තුඩේ. එතකොට වීදිය බණ්ඩාරේ ගල් ටික ආවා ගල් තුඩේ. එතකොට රේහා ප්‍රවාහනය කරපු ගල් ආපු මාර්ගය ඔය. ඔව් ගල් ගල් ඒක ඒ කාලේ කොම් කරත්තනේ තිබුණේ ඒ කාලේ ඉතින් ඒකට ගල කියන්නේ ගල් ගල්ලාව ගල්ලාවම එතනින් ගෝ කියලා මහා විශාල අනත් දෙන්න ගත්ත පෘතුගීසිකාරි ගෝ කියලා අනත් දෙන්න ගත්ත යන්න කියලා ගල් ටිකට යන්න කියලා යන්න කියලා අනදීපු තැන තමයි අද ගෝ කියන අනදීපු තැන තමයි ගෝනාදුව ගෝනාදුවට එන්න එපා කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ ඊට පස්සේ මුල් අනත් දුන්න මිල්ලනිය කියලා බණ්ඩාර ඊට පස්සේ එතනින් දීලිilla මාන අන මාන අන බවට පත් වෙනවා මාන අන මෑණීමට අන දුන්නා මාන අන උතනින් පැන තේප්පුව කියන මේ අහල ගමට පැනලා තේප්පුවේ තමයි එතුමාගේ අශ්වය ටික ගාල් කරේ ගාල් කළා අද ඔය එතනින් අශ්වය ගාල් කළා මේ ඒ කිට්ටුවම තියෙනවා මේ ඇලෙම්ම මෙගොඩ වෙන්නේ ඇත්තල ගොඩ කියලා ඇත්තල ගොඩ කියන්නේ ඇතුන්ව ගොඩ දාපු තැන එතනින් ගෙනල්ලාවිල්ලා අලියා කන්ද කියන සීමාව වට කරා අලි දාලා සීමාව වට කළා මේ ඔය දැන් මේ පැත්තෙන් පේන ඔය ස්පීකර් හැෙන පන්සලේ ඕකට කියන්නේ උඩහපිටිය උඩහපිටිය ඇවිල්ලා ලැගුම් ගත්තා ලැගුම් අරගෙන තමයි මෙතන පල්ලිය විනාශ කරේ දැන් මෙතනින් දිනවා ආයි එලා පල්ලියට වතුර ගත්තාල ඒකට අදට කියන්නේ පල්ලියල පල්ලියට වතුර ගත්තාල පල්ලියල එතකොට ඔය පල්ලියට අර උඩහපිටිය ඉඳලා මෙතන ගැහුවා ගාලා විනාශ කරනකොට මේගොල්ලෝ දෙපැත්තම ගහ ගන්නවා ගහගෙන ගහගෙන අන්තිමට පෘතුගීසි වළන්දකාරය පෙරදිලා දුවන්න ගත්තා පෙරදිලා දුවන්න ගත්ත තැනට තමයි අද පරදුව කියන්නේ ඊට පස්සේ මෙතන ඉඳලා තමයි පලාතට කියන ප්‍රධානම වෙළඳ තොට වලට ගැහුවේ එහෙන් ඒ පැත්තෙන් එන ආදායම් බදුවේ ඒගොල්ලන්ගේ තියුණු ප්‍රධානම මාර්ගය තමයි මේ ආදායම් බදුවේ ඉස්සරහට කරන්නේ එතකොට එතන පලාතට ගැහුවා පලාතට ගිනිපත් කරලා මේව කරනකොට මෙයාලට හැදුන වීදිය බණ්ඩාරගේ සේනාවේ පිරිසකට හැදුන කළු ලපවන් රෝගයක් කළු ලප කියන රෝගය හැදිච්ච නිසා අද ඔය කලපුවක් නැහැනේ කලපුගම කියන එකට කලපුගම කියලා කිව්වට කලපුවක් නැහැ ගකක්වත් නැහැනේ හරි ඒ කියන්නේ ඒක තමයි කළු ලප කලපුගම වුණා ඊට පස්සේ මුරවුන් තුඩුවටත් ගැහුවා මොරන් තුඩුව නෙමෙයි ඔක මුරවුන් තුඩුව මොරන් තුඩුව ඔතෙන්ට ගහන්න ගියේ එතෙන්ට ගහන්න කියලා තමයි ඔය කලුල්ලපන් රෝගය හැදෙන නොඅන්දුව නොඅන්දුව කියන්නේ නොදැනෙන්න ගිහිල්ලා ගහපු දුව නොඅන්දුව අද නාන්දුව වෙලා තියෙනවා අද නාන්දුව කියන්නේ ඒකයි නොඅන්දුව එතකොට ඒ ගහලවිල්ලා එතනින් අහම දැන් මේ කලුල්ලපන් රෝගය මොකද්ද කියලා හඳුනාගත්ත පැල්පොල කියන ගමේදී පැල්පොල කියන ගමේදී හඳුනාගත්තාම දැනගත්ත මේක පැපොල කියලා ඔය පැපොල කියලා හඳුනාගත්ත නිසා අද ඒ ගමට පැල්පොල කියනවා ඊට මෙහා පැත්තේ තියෙන ඇලෙ මෙගොඩට තියෙන ගුණගොඩ කියලා. සනීපෙච්චයන් ගොඩ කරපු ගොඩ තමයි ගුණගොඩ. මෙතන ඊට පස්සේ කල්පනා කරා මේ පැල්නුගල් තොට ආශ්‍රිතව තමයි වීදිය බණ්ඩාර හිටියා කියලා කියන්නේ. මෙතනින් ඉඳද්දී එයාට තේරුණාලු මේක දේවස්ථාන වලට අර ඒගොල්ලන්ගේ පූජනීය ස්ථාන වලට ගහපු නිසා දේව ශාපයක් වුණාද කියන එක හැඟීමක් තියෙනවා. ඒ ඇති වෙලා තමයි එතකොට කැලණි රාජධානියේ බාර විභීෂණ දෙවියන්ට පූජාවක් තියලා තිනවා අද ඔය පල්ලිය වතර ටිකක් උඩ තිනවා කන්ද අලියා කන්දි තිනවා ගලක් ඒ ගලට අදටත් කියන්නේ පූජා ගල ඒ ගලේ තමයි විභීෂණ දෙවියන්ට පූජාව තියලා පූජාව තියලා ඊට පස්සේ මෙතනින් මේ වැලි කන්දෙන් ඔහම ගිහිල්ලා කෙත්තේන හරහා ගියා දේවල් කන්දට දේවල් කන්දේ ඉඳලා ඉල්ලා ඊයක් විද්දා විදලා වැටුණා ඊය දුර වැටිච්ච තැන තමයි අදටත් ඒ ගමට කියන්නේ තල හිටිය. තලේ හිටපු ගම තල හිටිය. තල හිටිය. ඊට පස්සේ තමයි අඟුරුවා තොට ප්‍රධානම තොටුපළට දබරගම් බලා අඟුරුවා තොට කියලා තමයි එතන. එතකොට එතනට ගැහුවා මේගොල්ලෝ.
ගහන්න ඉස්සලා දාගත්ත යටිවර සේනාව සහ උඩිවර සේනාව. අද යටිවර සේනාවට යටවර කියනවා. උඩිවර සේනාවට උඩිවර කියනවා. ඉතින් මේ සේනා දෙක සේනාංක දෙක කොහොමද කෙසේද සේනාව කියලා අහපුතන් තමයි කෙසෙල් සේනාව. කෙසේද සේනාව සූදානම් කියලා විල්ල කියපුතන් කෙසෙල් සේනාව වුණා. ඉතින් ඒ ඇවිල්ලා සේනාව රැස් කරගෙන අඟුරුවාතට ගැහුවට පස්සේ ෘතුගීසිගේ ඕලන්දකාරය කල්පනා කරා මේක හරියන්නේ නැහැ මෙයත් එක සාම ගිවිසුම ඇති කරගන්න ඕනේ කියලා. ඒ සාම ගිවිසුම වීදිය බණ්ඩාරත් එක්ක ඇති කරගන්න එන වෙලාවේදී අපේ සේනාව කරපැඩි කඩු අමෝරාගෙන ආවා මේගොල්ලන් ඉස්සරහට. ඒ එනකොට පහත කඩු කියලා අනක් දුන්නා. පහත කඩු අද පාත කඩ වෙලා තියෙනවා. අද පාත කඩ කියනකම කඩුව පහතර දාන්න කිව්වා. පහපතන. ඔව්. ඉතින් දැන් මේ කතාබහ මේ විදිහට කරගෙන යනකොට දැන් මෙතනට එන්න මූලික පරමාර්ථය උනේ පැලුණු ගලේ ඉතිහාසය ගැන කතා කරන්න. හැබැයි ඊට එහා ගියපු ලොකු ඉතිහාස කතාවක් ලොකු ඓතිහාසික වටිනාකමක් තියෙන කතන්දර ගොඩක් මෙතුමන්ගෙන් මට දැනගන්න අවස්ථාව ලැබුණා. ඉතින් මං හිතන්නේ මේ ගමනේදී මේ කාරණා පිළිබඳව බොහොම දන්න කෙනෙක්ගෙ මට හම්බුනේ අද මේ විදිහට කතා කරගෙන යන්න. ඉතින් ඔබතුමන්ගෙන් දැනගන්න කැමතියි මේ දැන් මේ කතාවට පැලුණු ගල අපි සම්බන්ධ කරගමු. පැලුණු ගලේ ඉතිහාස කතාව කිව්වොත් දැන් මෙතනට ඇත්තටම සම්බන්ධ වෙන්නේ මේ සෙල්ලිපියත් එක්ක තමයි පැලුණු ගල සම්බන්ධ වෙන්නේ මෙතනට. පැලුණු ගලට ඇත්තටම අද මේ තන ලැබිලා තින්නේ මේ සෙල්ලිපි නිසා. ඉතින් මේ සෙල්ලිපියත් එක්ක මං හිතන්නේ ගොඩාක් අයගේ මෙතන හැඟීමක් තියෙනවා ගොඩාක් දුරට සෙවීමක්. ඒකට මට ගොඩාක් උපකාර කරා මේ සෙල්ලිපි තියෙන ඉඩම ඉන්න මගේ මාමා කෙනෙක් හිටියා අවුරුදු 90ක් විතර වගේ ජීවත් වෙලා තමයි නැති වුනේ ලියම් මාමා කෙනෙක්. හැබැයි එයා කියන දේ සමහරක් අය ගණන් ගත්තේ නැතුනම මට එයා ගුරුවරයෙක් වුණා. හදාද ගුරුවරයෙක් වුණා කියන්නේ මේ පැලුණු ගල ගැන එයා තමයි ගොඩාක් විස්තර ඉස්සර පුවත්පත් වලට ආවම ඒ අයට පැහැදිලි කරලා දුන්නේ. ඉතින් මේ පැලුණු ගලේ කියන්න තියෙන ඉතින් විස්තරේ මේ මෙතන ඉතින් අර පැරණි කාලේ මෙතන ප්‍රධාන වෙළඳ තොටුපළක් වීමත් අනික ඔය බිලි ගන්නවා කියන කතාව නම් අවුරුද්දකට ගමනක් ගන්නවා නම් එහෙනම් දැන් මගේ වයස අවුරුදු 61ක් විතර වෙනවා. එහෙනම් 61ක් මෙතන බිලි වෙලා තියෙන්න ඕනේ. එයා මන් දැනුවත් නම් 7-8 දිනක් වගේ තමයි මෙතන මේ එහෙම මරණයටපත් වෙලා තියෙන්නේ. මේ ඉතින් එහෙනම් මහා යතිවර වහන්සේලා ලේ කඳුළු දාඩිය හෙලාගෙන දාපියව මේකට ශ්‍රී කියන අකුර කිව්වා. මම ඔබට වාද කළා සමහරක් වෙලාවෙදී මහාචාර්යවරුත් එක්ක මගේ පොලිස් දෙපාර්තමේන්තුවේ මගේ ට්‍රේනින්ස් වලදී තාපු අයත් එක්කත් වාද කරා මම මේ ඇයි ශ්‍රී කියන. අද මහත්තයා බලන්න මේ ලෝකේ කොයිම රටද ශ්‍රී කියන අක්ෂරෙන් පිදුම් ලබන රටක් තියෙන්නේ? මහත්තයා එක රටක් මට කිව්ව මම පුදුම වෙනවා. අද අපේ සිංහල දේශය විතරයි සිංහල ශ්‍රී ලංකාව කියලා නම් තියෙන්න පුළුවන්. නේරු තියෙන්න පුළුවන්. ඒ වගේ නම් තියෙන්න පුළුවන්. නමුත් ශ්‍රී කියන මේ රට ඇත්තටම එදා ඒ ශ්‍රී කියන අකුර දාපියව් කියලා කිව්වා මම මහාචාර්යවරයෙක් මම එතුමාගේ නම සඳහන් කරන්නේ නැහැ. මොකද එතුමා මා එක්ක වාද කරා එදා මගේ හිටපු DIG සිරිසේනේ රත්මහත්තයා ඇඬුවා එතුමා ගියාට පස්සේ. මම එතකොට පුංචි නිලධාරි රාළහාමි කෙනෙක්. එතකොට කිව්වා මගේ රාළහාමි අද පොලිස් දෙපාර්තමේන්තුවට ලොකු නම්බුවක් තිබ්බා. මොකද මහාචාර්යවරයා වාද කළා ශ්‍රී කියන අකුර තෝරගන්න බැරුණා. එයා කිව්වේ සෞභාග්‍ය සංකේතයක් මේ ශ්‍රී කියන අක්ෂරේ. ශ්‍රී කියන අක්ෂරේ සෞභාග්‍ය සංකේතයක් නිසා ඒක තමයි ජම්මපත්‍රවලට හැම දෙයකටම මේ ශ්‍රී කියන අකුර. මං කොන්නේ නැහැ. මං පිළිගන්නේ නැහැ. මහත්යම මේකට ශ්‍රී කියන අකුර එදා දාගත්තේ මොකද? බෞද්ධ දර්ශනය තුළ එන කාරණා පහක් මුල් කරගෙන. එකක් තමයි ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීම. ශ්‍රීපාද පත්මයේ පිහිටවීම. ශ්‍රී විසුණු දෙවියන්ට මේ රට බාර දීම. ශ්‍රී සම්බුද්ධ ශාසනය නොනැසී පවතින එකම රට මේ රට. ඉතින් මේ වගේ කරුණු කාරණා නිසා තමයි මේකට ශ්‍රී කියන අක්ෂරය යොදාගත්තේ. ඉතින් එතුමා මා එක ඊට පස්සේ වාද කරා ඇයි මේක ශ්‍රී ලකත් කියලා කියන මං කව හරි ඈ ජය ශ්‍රී මහ බෝධිය කියනවනේ ශ්‍රී පාද පත්මය කියනවනේ. එතකොට ඒවට කියනවනේ ශ්‍රීමා බෝහාමුදුරුව කියලා තමයි කියනවා. ශ්‍රීමා බෝහාමුදුරුව කියනවා. ශ්‍රීපාද කියලා කියනවා. ශ්‍රීපාද කියනවා. ශ්‍රී විෂ්ණු දිගන්ත ශ්‍රීපති කියනවා. ඈ ශ්‍රී සදහම්. ඉතින් ඒ වගේ
මේ රටේ අනන්‍යතාවය අපිට මං හිතනවා මම මේ කරන්න ගොඩක් දුරට මම දැන් මේ මේ ක්‍රියාදාමයේ මේ ෆයිල් එකේ මහත්ය මම මේ රාජ්‍ය නිලධාරීන්ට හැම කෙනෙකුට මේ රජයේ ඔය මම කියපු අලියා කන්ද කියන භූමිය රජයට සතු භූමි තිබුණා ඒ ගමේ පැරණි වන්දනාකාරයන්ට සිරිපාද වන්දනාකාරයන්ට අම්බලමත් තිබුණා අම්බලම කල්ල විසි කළා දාලා තිබුණා නමුත් ඉතින් මම දැන් අද ඉල්ලනවා මේ ගමම යට වෙනව ගම් වතුරට එක ගමක් නෙමෙයි මේ ග්‍රාම සේවා වසම් දෙක තනි ග්‍රාම සේවා වසමට තිබිලා දැන් ජනගහණය වැඩි නිසා 713 සහ 713 ඒ කියලා දෙකකට දඩම්මුල්ල කියලා දෙකකට මම කියන්නේ දෙකේම ජනතාවට ගම් වතුරක් අසරණ ව්‍යසනයක් වුණාම මේ ගමට කිසිම ප්‍රජාශාලාවක්වත් නැහැ මම මේකේ භූමියක් ඉල්ලලා තියෙනවා මට රාජයේ දැන් දෙනාගේ හිත සුව පිණිස ප්‍රජාශාලාවක් හදන්න ප්‍රජා සහ ආපදා කළමනාකරණ මොකද දැන් මේ මොකද මේ කළුගඟ මායිමේ තීර නිසා ගොඩක් කලාවට ගම් වතුරට යට වෙනවා පිට මේ ගම් වතුරට මේ ගෙවල් කඩාගෙන යන සමා ආසන්න ගෙවල් තියෙනවා මම දන්නේ විදිහට අඩි 30කට ආසන්න මට්ටමකට වතුර එනවා වැඩි මේ ගල වැහෙන්න ඕන මෙන්න එනවා ඉතින් මේ ගලක් වැහෙන්න ඕන මෙන්න එනවා කියන්නේ පොඩි තරම් ජල කඳක් මේ මේ ඉතින් ඒ අවස්ථාවේ මොකද මහත්මයා මම ඉන්නේ ඔබතුමා දකින්න ඇති මං ඉන්නේ කඳු ගැටයක් වගේ පොඩි තැනක එතන මාව කවදාක යට වෙන්නේ නැහැ නමුත් මගේ ජීවිත කාලය තුළදී මම යම් මිනිසෙකුට උපකාරශීලීත්වයක් වෙනවා කියන්නේ ඒ යට වෙන මිනිසුන්ට කවදාම හරි මට මේ නංගන් අවශ්‍යතාවයක් නැහැ මේ සාහනේ මම ජීවත් වෙලා ඉන්න කාලය තුළ මොනවාරි සාහනයක් කෙනෙකුට වෙනවා නම් ඒක ලොකු ශක්තියක් වෙනවා මම ඉදිරි දරුවන්ට හරි ඉතින් මේ වැස්සකුත් වෙනවා කළුගඟට වහිනවා අපේ කතා බහත් අපි මෙතනින් අපිට ඉවර කරන්න වෙනවා ඉතින් අද දවසේදී කළුතර පැලුණු ගල හොයාගෙන අපි ආපු මේ ගමනේ ඔබතුමාලා මේ ආපු ගමනට මගේ ගෞරවනීය ස්තුතිය මම ඔබතුමාලට පිරිනමනවා මොකද ඔබතුමාලා ඒ කරන මොනාරි සේවාවකින් මේ ගමට සහනයක් කළා ඔබතුමාලගේ ඉදිරි ගමන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. බොහොමින්ම ස්තුතියි ඔබතුමන්ටත් අද දවසේදී අපිට මේ වගේ වටිනා කාරණා ගොඩක් එකතු කරාට ඉතින් තවත් මේ වගේ වටිනා කියන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. අනිවාර්යෙන් මතක් කරනවා වීඩියෝ එක බලන්න, subscribe කරන්න, like කරන්න, share කරන්න. Walk with Himal YouTube channel එකත් එක්ක දිගටම එකතුලා ඉන්න කියලා මතක් කරන හැමෝටම එහෙනම් ගිහිලෙන්න සුබ දවසක්.